. පොය දවසේ පන්සලේ ගේට්ටුවලඳ සෙනග මහ ගොඩයි කොටසක් මල් පහන්නරන් සැදැහැ සිතින් පන්සල ඇතුළට යනවා. තවකොටසක් තමන් රැස්කරකත් පින් දෝත රඳවගෙන පන්සලින් එළියටෙන්නේ හරියට පින් සුළඟි ගාගෙනයයි කියන බයට වගේ මෙ අත්‍ර ගේටටුවළඟ හඳුංකූරු විකුණ පොංචි දරුවේ අත්පා කොරගුණු වෛසක මිනිහෙක් සහ? දරුවන්ට ආහාරවේලක් සැපීමට සිංගමනේ යෙදෙන මවක්ද සිටියා ඒ හැම කෙනෙක්කම දෑස් රැඳලතිබුණේ පන්සලට යනේන මිනිස්සුන්ගේ ඇස්ළඟ මෙ අලට අමතරව තව පිරිසක් ගේට්ටුව පේන දුරින් පලාගෙන හිටියා කවුරුත් ඒ අයව දැක්කිනෑ එත් පන්සලේ සුදු බැල්ලි? ගේට්ටුවෙන් එලියට එන්න කොටම ඒ අයව දැක්කා. එයට හිතන මේ අයට කතා කරන්න ඕන කියලා. සුදුබෙල්ලි එතනට යනකොට එඒය ටිකක් බය වුණා? පුංචයයි කෑගහන්න පටන්ගත්තා. බයවෙන්න එපා! මමාව ඇයිඔයාල මෙතන ඉන්නෙ බලන්න. ඔයාල කොහයිදලදාවේ! අපි හිටියේ පන්සරට ටිකක් දුරින්. මෙමගේ ළමයි දුවල දෙන්නයි පුතයි? එතන හිටපු දුමරුපාට පූසිි උත්තර දුන්නා. ඉතුරු ටිකමං කියන්නන්නන්ගේ? සුදුබෙල්ලි එයා ඉස්සරාහිටිය ඇස්සුල කඳුළ පුරුවගත්ත පූසිටි එහෙමකිව්වා. ඔයාට ඒකෙදරයි ඉස්සර ගොඩා කාදරෙන් සැලකුවා. ඒත් පැටවු හම්බුනාට පස්සේ තත්ත්ය වෙනස්සුනාා. ඔයා පූසියෙක් නිසයි මෙතනත් දෙන්නෙක්ම පූසිිය නිසයි, එයාල මොකක් හරි කරන්න කල්පනා කලා. ඔයාලා් පෙට්ටියක හරි මල්ලක හරි දාගෙනවා. පන්සල්ල ඇන තමයි යාලාවේ. අන්තිමට ඔයාලා මෙතන දාල එයාල ගිය. මංහරිද! හරියට හරික්කෙක්. ඔයා කොමද හරියටම කිව්වේ? මමත් බැල්ලි එක්නෙ නංගිය ගෑනු සතෙක්නෙ මට තුනේ ඕකම තමයි මේ පන්සලළග නිතරම බලු පැටව පෝස් පැටව දාලා යනවා ඒ හරිම සාමාන්‍ය දෙය ඔයා පන්සල ඇතුළට ගියා නම් බලාන තිබුණා කොච්චර කට්ටියක් ඇතුළ ඉන්නවද කියලා බලු පැටව් පෝස් පෙටව අතෑරල යන තැන පන්සල කියලද මන්ද මිනිස් සුහිතන්නේ සුදු බැල්ලි කියාගිෙනි කියාගෙන ගියා අර? அර පේනවනේද ගේට්වලඟඉන්න සෙනග ඒ අතර එලියයින්න දුගේ මිනිස්සු හඳුකුර විකුණන පොඩිලාමය? පෝසියේ පැත්ත ටකක් අවධහනයෙන් බලංහිටියා සුදු ඇදගත්ත මිනිස්සු ගොඩයි මූනුවලනම් පිම්පාට බේරෙනවා පෝසි එහෙම හිතුවා මල් පහං අතිං ගත්තටල් හිතේ කරුණාවක් තියෙනෙ බොහොම ටිකදනෙක් ළඟ විතරයි නංගියයේ කිරි කලවලින් බෝධිය නාවනව ඒත් බලන්න අර තමන්ගේ දරුවන්ට කිරි පැකට් එකකක් බට්ටිකාක් කන්න දෙන්න හිඟා කන්න අම්මට කීයෙන් කීදනිද්ද කාසියත් දෙන්න කියලා පන්සලට ගිහිම් භාවනා කරනවා. පිින් කැටවලට කාසිධනවා. ඒත් බලන්න අර කොර මනුස්සියට කියක්වත් දෙන්නේෙ කීයෙන් කීදනාද. පොඩි දරුවට ආධාරයක් දෙන්නෙ කීයෙන් කීදනාද. තවටිකවෙලාවක් පොසි එදිහා බලං හිටියා. සුදුබෙල්ලිකී කතාව සත්‍ය බව ඇයට පෙනුණා. තාම කාල නැතුව ඇතිනේදනංගිය නෑ අකේ? මේ පැටවන්ට දෙන්න දැන් කිීරිත් නෑ සුදුබෙල්ලිත් අම්ම කෙනෙක් නිසා ගොඩක් ලොකු වේදනාවක් දැනුනාා යමු නංගයේ අපි ගිහින් කෑමටිකක් කාලයමු මං කෝමදක්්‍යෙ තනියන් යන්නෙ මේ පැටවු මෙතන තනියෙන්දාලා මට තේරෙනව නංගී ඉස්සල්ල ගිහින් පන්සලේ අයි ොයාාව පෙන්නලා සිද්ධිය කියලේමු. ඊළඟ අබි පැටවටිකරගෙනයමු පන්සල ඇතුළේ අය මට ඉන්න දෙන එකක් නැතිවේයක්කේ අපි හතර දෙනෙක්නෙ අනේහෙම නෑ? ඕනම කෙනෙක් තමංග වැයිකයට එනකට ටිකක් අරහයනවනේ හැබැයි ඔයාගේ කතාව ඇහුවම කාගේවුනත් හිත වනුවෙනවා. මොක ද අපි හැමෝටම තියෙන්නේ එක්කම කතාවක් නෙනංගිය ඒනිසා කවුරුවත් ඔයාට නපුරුවන්නේෙනෑ හැමෝම එතනටාව ඔයා වගේ දරුව තුරුළු කර නැත්තන් දරුවූ බඩේ තියාගෙන පුස්පටව පාරය තවත් අයිනට කරපු පෝස් සම්මයි සුදුබැල්ලි පන්සල ඇතුළට ගියා පොත්තේ අපිටින්න අලුත් තැන බලම් මං ඉක්මනින් එන්න? කල් කෑගහන නැතු ඉන්න යන්න කලින් පූස්සම්ම එහෙමකිව්වා. රතුපාට මෝටරතයක් පන්සල පේන දුරින් අතර කලා. ඉන් බැසගත් මව පියස්සහ දරුවන් තිදෙනෙ පන්සල ඇතුළට යන්න ලෑස්තිබුණෙ පන්සලට එන අනිත් අය වගේම මල් පහන් හඳුම්කුරු අතින් අරගෙන. අනේ බේබි මේ හඳුම්කූරු පෙට්ටියක් ගන්න බේබේ පොංචිලමයි හඳුකුරු විකුණන ළමය අදිහා බොහොම කරුණාවෙන් බලාගෙන හිටිය. අනයක්කේ අපි මේ ළමයගින් හඳුංකූරු පෙට්ටියක් ගමු? පොංචි ගැහැුළමයක් සහ පිරිමිළමය ලොකු ගහැනුළමයට කිව්වා. අම්මේ! අපි අර ළමයගින් හඳුංකූරු පෙට්ටියක් ගමුකෝ ලොකු ගහැනුළමය එහම කියනකොට දෙමහල්ලු ටිකක් වෙනස්විදියට එයාලදිහා බැලවා. හඳුංකුරු අපි ළඟ තියෙනගනිේ? තවේගම්මොකටද අපි ළඟ තිබනට මක් නෑයම්ම? මේළමෑට උදව්වක් විදියට අපි ගමු කෝ? මංදන්න! ඔයාලා ඕන දෙයක් කරගන්න. ළමයින්ගේ අම්මා එහෙම කියාගෙන ඉදිරියට ගියා. ළමයි යාලළඟ තිබුණු සල්ලිවලින් හඳුකුරු ගත්තා හඳුම්කුරු විකුණපු පොඩි ලමයට හරි සතුටුයි. එයයි කොච්චර වාසනාවන්තද කියල එයායට හිතුනා එවගේම හරි කරුණාවන්ත ළමයි. එයා එහෙමත් හිතුවා. බුදුන් වැඳල එනකොට ළමයි තුන්දනා දැක්ක පාරයිනීඉන්න පූස් පැටවතුන් දෙෙනාව. මේ බලන්න මල්ලි? නංගී? මේ බලන්නකෝ අනේ ලස්සන පෝස් පැටව් හානේ ඇත්තමයි කොහොම දක්්‍ය මෙයාල මෙතනට ඇවිත්තියෙන්නේ? මංහිතන්නේ කවුරු හරි ගෙනද්දා ලද කොහෙද අනේ පව් අපි එකක්නෙක් ගෙදරරංයමුද? මටත් හිතුන නංගි අම්මයි තාත්තයි කැමතිවෙේද දන්නෑ. අපේ ගෙදරට පෝස් පැටියේක් හොය හොයා නෙහිටියේ අපේ එක එෙක්වා අරගෙනයමු. අම්මේ! මෙ බලන්නකෝ ලස්සන පෝස් පැටව් ම් ඔවුමයි? කවුරු හරි දාලයන්න ඇති පෝය දවසි කරන පෞකාර වැඩ අම්මේ! අපිටත් පූස් පැටියක් ඕනි කිවනන්නේ අපි මෙතැනින් එක්කෙනෙක්ු අරයමු? අපිට පින් සිද්ධවේ යම්මේ අයෝ! මේ ළමයිගෙන් තියෙන වදයක් මන්දන්නෑ තාත්තගහහන්න තාත්තේ අපි මේ පූස් පැටියක් ගෙදරගෙනයන්නද හරිහරි අරංයමු හැබැයි ඔයාලා එයාගේ වැඩ ඔක්කොම ගරන්න ඕන හරිද හාහා! අපියා බලාගන්න? තුන්දනාම කිව්වේ එකටමයි. කොයි එක්කෙනා දරගෙනයන්නේ? අර සුදුයි කලු එෙක්කෙනා හාහා පොඩ්ඩක් ඉන්න කියමින් ළමයින්ගේ අම්මත්තාත්තත් පැටව හොඳින් පරීක්ෂා කළා බැෑබෑ! ඒ අව ගෙනියන්න බෑ අර අලුපාට කෙනත් බෑ. ඔයාලට ඕලෙ නම් මේ දුඹුරු පාට එකව අරගෙනයමු. ඇයි අම්ම ඒ දෙන්න වරගෙනයන්න බැරි ඒ දෙන්න ගෑනු සත්තු. අර ගිහම පැටවදානවා. එතකොට අපිටත් වෙන්නේ මේ වගේ කොේ හරි ගිහින්දාල පවපුරෝගන්න. බෙහෙත්විදිින්න. අන්තිමේදිී ඒ පැටියත් නැතිවයි කියල බයහිතුනුහින්ද ළමයි දුඹරුපාට පුංචි පූස් පැටියවත් තරම් මෝට්‍රතේයට නැක්්ග පපුස් පැටියට ගොඩක් දුකයි. එයා යන්න බෑ කියලා හයිියෙන් කෑගෙහවා. ඒත්ඒේ කාටවත් පූස් පැටිය කියපුදේවල් තේරුුණේ නෑ. එයාගේ නංගිල දෙන්නත් පුළුවන් තරං හයිියෙන් කෑ ගහලඇැඩුවවා ඒත් කාටවත් එයාල කියපුදේවල් තේරුුණේ නෑ. පපුස්සම්ම ආවට පස්ස වෙච්චදේ දැනගත්තා. එඒ අට තමන්ගේ දියණියන්ගෙන ගොඩක් දුක හිතුනා නන්නා දුරන තැනකට ගිය පුතාවත් මතක් වෙලා දුක හිතුුණ. අපි පන්සලට යමු පුතේ ඉස්සරහට ඉන්න වෙන්න එතන තමයි කියමින් පූසි පැටව් කටිින් එල්ලගෙන ඇ පන්සල පැත්තට ගියා දැන් දුඹරු පෝස් පැටියගේ නම නකි එය අයිනෙ ගොඩක් සැප පහස්සුකම් ඇත්්දෙ. කිරිී බිත්තර වෙලාවට කෑම කිසි මඩුවක් නෑ. ඒවගේම නිදාගන්න එයාටම වෙනම තැන හරිනංයා මේ හැම දෙයක්ම ලැබිලා ගොඩක් සතුටෙනු ඉන්නඕන. ඒත් එහෙම නෑ! දෙැන දෙයක් යන්තන් කෑවබිවා විතරයි. කෑම දකිනකොටයාට මතක් වුණේ අම්මයි නංගිල දෙන්නයි. ඒ අයි කෑවද බියව්වද ඉන්න තැනක් ලැබුණද කියලා ද ඇති නිසා ගොඩක් දුකයියාට. නිකී ඔයා උදේට කිරිටිකවත් බීලනෑනි පැටියෝ. එයා හරියට කන්න බොන්නන්නේ නෑකේක්? මට හිතෙන්නේ අට අම්මනැති නිසා දුකයිද දන්නෑ. ඒත් අපියාට කිසි අඩුවක් කරන්න එනෑනෙ. ඒත් අම්ම නැති අඩුව තියෙනවනේ? ඒ ඇත්ත අම්මනැති අඩුව කාටවත් නැති කරන්න බෑ. නිකී එහෙම හිතුවා. නිකීට හිතේ තියෙන දුක කියන්න? දෙයක් අහන්න ඉන්න එකම කෙනා මිෂෙල් විතරයි. නිකී ගෙදරට ආවදවසි හැම දේම කියල දුන්න මිශේ. එයා කියපු කතාවලින් නිකීට තවත් දුක හිතුනා. නිකගේ කතා වැැහුවට පස්සේ? මිශල්ටත් ගොඩක් දුක හිතනා දන්නවැදනිකි. මාත් බැල්ලියෙක් මට පැටවදන්න බැරිවෙන්න ඔපරේෂන් කරලායි තියෙන්නේ. මිනිස්සු කියන්නේ බුද්ධිමත් සත්ව කොටසක්. ඒත් එයාල කරන සමහර වැඩගැෙන හිතාගන්නවත් බෑ. ඕනම ජීවියෙක් උපදිනකොට ඔක්කොම පිරිමි ඔක්කොම ගැහැනවෙන්නේෙ නැහැ. ඒ අපිට ඕන විදිට වෙන්නෙත් නැහ. මේක ස්වභාවිකෝම වෙන දෙයක්. කොච්චර බුද්ධිමත්තු වනත් මිනිස්ුව එක හිතාන්නන්නේ නැහ. ඒ වගේම මිනිස්සු ගැහැනු දරුවෝ ලබන්න ආසයි සත්වනා අපපිත් ගැහැනු අපිත් කෙමදී දරෝ ලබන්න ඇයි මිනිස්සු අපේ අයිතිය මේවිදියට නැති කරන්නේ එයා හෙම කියනකොට ඒයාගේ ඇස්වල කඳුළු පිරල තියන හැට නිකී දෙැක්ක අම්මයි යදා පන්සලේදි මුණ ගැහුණු සුදුබැල්ලිගේ කතාවත් නිකීට මතක් වුණා කවධහරියාගේ නංගිලටත් එක එක කතා අහන්න දුක්විඳින්න වෙයි කියලයායට බය හිතුනා ඒ එක්කම ලොකු දුකාක් හිතර දැනුනා මේ ගෙදරදති තවයාලුවෙක් නිකට හමූුණ එයා හිටියේ ගෙට එහා පැත්තේ වත්තේ එයාගෙනම රත්ති එයා වැස්සයෙක් නිකකි කතාව රත්තත් දැනගෙන හිටියේ දවසක් එයත් මෙහෙමකිව්වා අපි පැටව් අදනකොට ඒ පැටව් ගැහැනුද පිරිමිඳ කියලා දන්නේ නෑ දැනගත්තත් කරන්න දෙයක් නෑ ඒත් ඔයා දන්නවද මිනිස්සුන්ට දැන් අපිට ලැබෙන පැටව් වෙනස් කරන්න හැකිියාවතියෙනවා නිකීටේ කතාාව ැහුවම නම් පුදුමත් හිතුන. මිනිස්සු ඔයාලවගේ හැදෙන බල්ලු පෝසංගෙ ගැහැනු සත්තුන්ට තමයි කැමති නැත්තේ. අපේ කිරිවිතරක් ගන්න හැදුව ගොයිපොළවල්තියෙනවා? ඒවයි ජීවත්වනු වැස්සිියම් එල දෙන්නු බිහිකරන්නේෙ ගැහැනු සත්තු විතරයි මොක දෙයායට තවතවත් පැටවු බිහි කරන්න ඕනේ. වැඩියෙන් කිරිගන්න ඕනේ. ඒනිසා අපෙන් යාල බලාපොත්තු වෙන්නේ වැඩියෙන් ගැහැනු සත්තු හේ වගේම බල්ලංගි පූසංගෙත් හොඳවර්ගඉන්නවා කියනවානේ ඒ අගේ ගෑනු සත්තුන්ට? මිනිස්සු අකමැත්තක් නෑහ! නිකීට හරි පුදුමයි මිශෙල් කියපු කතාවත් රත්්ති කියපු කතාවත් ගැන හිතනකොට. මිනිස්සුන්ට ප්‍රයෝජනවත් නම් එයාලට ගැහැනු සතුන් ප්‍රශ්නයක් නොවෙන වගේ නිකීට වැටහනාා. ඒත් මිනිස්සු තවත් කොටසකකි අයිතිීන් නැසීම ගැන නිකීට දැනුනෙ වේදනවා.ඒ අතකින් පැටවු පාරවල්වල දාල යනවට වැඩිය ඒක හොඳ වෙන්නත් පුළුවන්. හම්. හැම කතාවකටම දෙපැත්තක් තියෙනවා. නිකීට එෙ හිතුනා.